ආයිෝවන්ඔෙක්වන් ස්වාදන රූපාණනි රාත්මී ප්‍රධාන සිංහල පුවත් විකාශයක් සම්. මම ශ්‍රීහාආසි. මම ශාරාදේේන්ද්‍ර ප්‍රථමය නවදහන යොමු කරන්නේ දවසුනුසුම් කළ ප්‍රධහන පුවත් සිරස් තල වෙත. පොරෝනා පොකුරට අදත් හාර්දහස් දෙසය විසි එකක් එක් වෙද්දී. මරණ එකසිය අනු හදරක් තහුරුුවෙයි. ඇඳරිය තිබ්බත්. ොවී දිහිවර විශ්‍රාම් වැට පත් වැඩිහිට දීමනක් දෙන්න තැපෑල සූදානමින්. පන්නවල සුරංගි අම්මාට නිවුන් අලිදරු උපතක්. පෞසරෙන් තෙල්ගන්න ඇදිරිය අස්සේත් තහනම් අධිවේකයට රිංගු ගැටමාන්නේ මිනිස්සු. ඊයම් ඇති පෙට්‍රල් භාවිතයෙන් ලොවේම රටබල් ඉවත්වීම ලෝක ජයක්‍රහණයක් ජගත් සංවිධානය කියයි. කොරන ආසාධතන් හාරදහස්දසිය විසි එෙක් දෙනකු අදධනේ වාර්තා වූ බව යුදහම්දාපති ජෙනරාල් ශෛන්ද්‍ර සිව්ල මතා ප්‍රකාශ කළා. කොරොන ආසාධිත මරණ එකසි අනු හතරක් ද සෞක සේවාර්ධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහුරු කිරීමත් සමඟ කොරන මරණ නවදහසේසීමාව ඉක්මොලගියයා. වි ාසා දෙතයන්ගේ පීක්ෂණ සඳහා යුොදාගන්නා ඇන්ටජන් කටල සඳහා රජය වැඩි මුදලක් අයිකරන බබට සමාචමාතේ පළවන වාර්තා අあさってත්්‍ය බබ, රාජමාතते මහචරය චන්න ජයසුමනමතා අවදහරණය කරනවා. ෙටින් වාර්තාවන සමස්ත කරුණා ආසාධත්‍යයන් සංඛ්‍යාව හර ලක්ෂහතලස් දහස්තුන් සේ දෙක. පනස් පන්දහ සසෝ දෙෙකු රහල් වල සහතර වැදදි ප්‍රතිකාර ධ්‍යස්ථාන ල ප්‍රතිකාරලබනවා, සුවේ ලබූ සමස්ත සංඛාව තුො ලක්ෂහත්ත්‍යහතරදහ සේකසේ පනස්හය. සෞඛෙ සවා දයක්ක්ෂ ජනඩල්වරයා ඒ දිනේ තහවර කළ කරුණ ආසාධිත මරණ එකසියාන හතරක් අද දිනේ දිවාර්තා කරුණා පිරිමිපුදගලයන් සේදෙනකු සහ කාන්තාවන හර දෙනෙකු ඊට ඇතුළක්. යිරුදු හැට වැඩිපුත් කලී එක හතල හද න කුමියකු සැති අත හ ල ස් ප නකු වයිසරු තිස්න ැත් පන න ැ අතර වසේ පසූුවන්. තිහට අඩු තුන්දෙකුද මියක අතර වන බව සෞකකිෙසි ාධයක්ක්ෂ ජනඩල්වරය අතහාව ර කලා යනු සමස්තක කරන මර්න සංඛ්‍යාව, නවදහස් එකකසියාසූ පහදක්වා හ කොස් ති වා. ්‍ය ත ැප කටල සබන්ධ සමාච ම ද පැති යන ප්‍රචර සමහන්දී රාජ අමතති හචර චන් ජැයි සුමන මහතා පැදිලි කලා. වි මර්ධනය සඳහා රජය අර්ගෙන යන වැඩපිළිවෙල අප්‍රසාධයට පත් කරන්න තාම සැලසුම් සහගතව විශේෂම සමාජමාධ්‍ය යොදාගෙන දියත් කරල තියනවා කියලා අපිට පවුගේ සතිකකිහිබෙරි දක්නට ලැබුණ. රැපඩ්ඩ ඇන්ටිජෙන් පීක්ෂණ සහ PCRR පරීක්ෂණ සඳහා රජය රුපියල් හද්ද හසක් අට දහසක් එමනත්තන් දෙදහක් තුන්දහක් මෙයාකාරයට වියදම් කරනවා කියලා විවිධ ද්ගලයන්ඒ වගේම සමාජය පිළිගත්ත ඇතැ මුද විය ලව්ව ප්‍රකාශ කරනවා අප දිගුවවා ඇත්තරම ගත්තුත් මේ වෙනකොට රජයේ පි ටිජෙන්න් පරීක්ෂණ කට්ටලයක් මිදී ගැනීම සඳහා අවසන් ටෙන්න්ඩරේදී වියදම් කරන්නේ රුපියල් නමසය හැත්ත පහත් පමණයි ඒවගේම තමයි PCRR පීක්ෂණයක් සඳහා ඒ කට්ටලයක් මෙලදී ගැනීම සඳහා රජය අවසන් ටන්ඩරේදී වැය කරන්නන්නේ රුපියල් හත්සියය තිස්පක් පමණයිතකොට මේ දහස් ගණනක් හැටියට වා දක්වල සම්පූර්ණ අසත්්‍යය වැරදි ප්‍රචාරයක් ගෙනයවා. ර සාදි වරන්ග අලු තපන් දරන්ට වයිද ආසාදන ව දර උපද ව ිච්ව ය අල ර හල දනිිත්කාර එකක හර විශෂක් වයිද නලින් කිතුල්වත්ත මහතා පවසනවා කුසතුල සිටින දරන්ට සිදුවන බල පැම සම්බන්ධීද ඒමහතා පැහැදිලිලා අල්ලුත්ත ඉපදනු දරුවන්ට ඉපදනු වහමත් මේ රෝගී තත්වය මතුවෙන. එක පි හඳනනවා මිස් එන් එමන් මල්සිටම් ලමට සරෝඉ නිියබෝ නියෝනේ මේක ඉතාමත්ම බැරෑරුම් තත්වය. මේක සිද ට ර. ලඳනොත්න් ඒ මවගේ ඇඟතුළ ඇතිවන ප්‍රතිදේහ වැදෑම හරහා දරුවාට යනවා. ත මේ මවගේ ප්‍රතිදේහ දරුවට ගිහිල්ලා දරුවාගේ අවයවලට බලපෑම තමයි මෙතදි සිද්ධ වෙන්නේ. ඒගේම ගර්බිණි මෞවරුට දැන් අපි එන්නත් කරන පටන් ගරන්තියන. ඉතාමත්ම වැදගත් ඔබට හිමි එන්නට වහාම ලබාගන්න. මොකද එහම එන්නට ලාගත්වොත් මේ රෝගීතත්වයෙන් ඔබේ අල්ලුතුපන් දරවාවත් බේර ගැනිීම හැකිාවත් තියෙනවා. <Sans <SansIf> and, wadarni, manjusav, or or ෙ රක රණට ශ්‍ය සුව ධරන අෞෂද මංජු සාව දෙවවිස්වෙත ලබාදීම සදහා අවශ්‍ය වූල ප්‍රතිපාදන ලබාගකිනීම සදහද ැබණට අනුමැතෙහිමිවති බෙනවා. ොරින් දොරට සුවධර්නයේ ෂද මංජසාාව. ලබාදීම වැඩ සටහනට අධතිකර ජාධි පැත්තුම ප්‍රමක කැබිට මල්ලේ අනුමැති ලැබුණ හට පුරාම මේ අවෂද මංජසාාව ලබාදීමේ වැඩ පිළිවෙල ඉදිරි සතති කීපය තුළ ක්‍රියාත්න කරන්නත් දේශ වවැකම් ප්‍රවධන මාත්‍යයන්සයක්ත් ආයු දෙපාර්මේන්තුවත් තිතකර යනවා ශේ අ කරන්න. අයුයේ දෙපාර්මේන්තියේ සූත්‍ර හමුටුව විසින් අනුමත කරන ලද වෂධ වර්ග ජීපයකින් තමයි මේ මංජුසාාව සකස්යෙන්නේ කොරුණා අස්සාධතයන්ගේ ප්‍රයෝචිනයේ සඳහ වශප කරන තොගයක් පරිතයාග කිරීමට පූච ඇල්ලේ ගුණ වංශෂස්වාමීන් වහන්සේ කටයුතු කලා. ඒ එදිනේ අලුත් ආරම්භ කරුණ මිතරමුල්ල කරුණන ප්‍රතිකරම දස්ථන ප්‍රෝජනය සඳහ එම උප කරන බාතුන්න. රුණ සාධ්‍යන් ප්‍රකාරකිරීමම සඳ ගුවන්හමුදාාව නි්ානය කළ තාප හියම් කරන ක්සිජන් චිත්සා ඒ එකක දෙකත් ජාතික භෝබන රෝගවිද්‍යායිතනයට සහ ගල්ල කරපිටිය ශික්ෂණ රෝහලට ලබාදීම සිදුකෙරුුණ. ගවන් හමුදාපති යාමාශල් සුදර්ශන පතින වහතාගේ ප්‍රධනත් පේෙනුයි මෙම පරිත්‍යාග සිදුකෙරුණ. කොරුණන ආසාධත පොලස් නිල හරින් සඳහා ප්‍රතිකාර ලබාද මේ අතර ැදි මධ්‍යස්ථානයක් බ්ඩාර්ගම ගල්තුඩේ කනිෂ් වි්‍යලී පිහිටු අතිබෙනවා. ඒවෘත්ත කිීම බස්නහිර පාත් බහර දේෂ් නියච පොිස්ප්‍රති දේශ බඳතෙන්ද කොන් මතාගේ ප්‍රධහනත් පෙන් සිදු කෙරුණා. මෙතර අනුරාධපුර අරුණපුර ජනතාව රචේන් තමන්ට ලැබුණු රුපියල් දෙදහස්සේදීමනාව කොවි අරමුදුලට පරිත්‍යයාග කරතිබෙනවා. තවන්ට කුම නාකාරේ දුෂ්කරතා පැවැතියද කරුණා වසංගතයේ මර්ධනය සඳහ රචේ කියයන්න වැඩ පිළිල්ට ශක්තියක්වීම අරමුණ බවයි එම චනතාව පවසන්නේ. ්‍ය අතර කුමනහෝඉන්නටක කලමු මාත්‍රාව ලබාගේ නැති සංඛයාව, එක් කෝට විසි හතර ක්ෂ විසිතුන් දහස් පන්සේ හැත්තෑනාවෑ. දෙ වෙන මාත්‍රාව හැත්තෑහත් ලක්ෂ දහ හසේ කො න වෙතල ද ෙනවා රු ය පාධිත ට් ික් මත්‍ර හොු හසක්කද දැසන බෙරට රැකිණී නුලබවා. එමන් අත්කොළම ව සංගතරෝග විද්‍ය යකකි මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂීත ශීතගරවල ගබඩා කිරීම සිදු කරුුණ. ්‍යතරාද දින දවන පුරායින්ත් කරන වඩන සහන් සෞකයක්ංශම යුදහදේ මදහත්තිීමෙන් සිදු කරනවා දදුල ප්‍රදේශ කමොට ස සරද හට වැඩ පිරි සඳහ දෙවස් තම ගොස් අන්නත්ලබාදීමට පියවර කැනු දදුල හරෝහ ේ සහ දදුල සක වද ල හරකාරයා. ැදිහත්වීමේෙනුයි එම කට යුතු සිදු කෙරුණේ. මරකලපුො දිස්ශ්‍රිකයේ දේෂ්පුරවැැසියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පිරි සඳහ ඩෙවස් වලටම එන්නත් ලබදීමට යුද හමුදාව කටයුතු කළ රන්න කහ දර ප්‍රදේයේ දී වයිසවරුදුත් තිහට වැඩ පිරිස් සඳහ සයින්නුෆාමන්න්නෙති දෙවන මත්‍ර ලබාදීම සිදු කරුණ. පාරිභෝගිකය ආරක්ෂාකර ගැීමේ අරමුණින් පැනවූ නීති රෙගුලාාසි වලට අනුව, හට සිටම පාරිභෝගිකයන්ට සහන සැලසීමට පියෝරගන්නවා කියලා, රාජමාතය ලසන්ත අලගේවන්න මහත්මය ප්‍රකාශ කරනවා. අතිකරු ජනාකතුමා විසින් හජනනාආරක්ෂකත आත්නා පනතියායටතේ මෙ අත් ්‍යවශ්‍ය හාර පිළිබඳව ඒ ියෝග පැනවන්න සිදු කළේ පාරිභෝග के ආරක්ෂාකිීේ මූලික තරමාර්තයක් ඇතුව ඒය අනුව ත्यවශ सेවා කොමසාරයස්ුසින් ලබාජන නියෝග අනුව පාරිබෝග අධික හරිය විදිහයට හැට ඉඳන්ම පරිබෝගයන්ද සහන ලබාදීම ගඩුුවෙන් एक ගත්ත है कि සියවලුම ක්‍රියා මාර්ග ක්‍රියාවට කකගේ ම සොදා එති දම්ම කටයුතු කු නිරහන ඇදිරිනීතිය පැවතියද ගොවි විශ්්‍රාම්ම වැටුක් ඇළූ සෙසු මහජනදීමනා ලබාදීම සඳහා. හෙට සහ අනිත්්‍යධනියන් හිද. තැපැල් සහ උප තැබැල්කාරයාල විෘතව තබන බවල් තැල්පති රංචිත් ආයරත් මහතා පවසනවා.ෙරෝදහන දිරිනීතිය පනවතිබීම හිතුෙන් තැල්කාරයාල වස ැබීමමත් සමක, අගොස්තුමාසට අදාළ මෙවන තක්ග්‍යව නැතිදීමන අලබාතීම හිට සහ අනිත්තාධනන් හිදී සිදුකිරෙනවා. එමෙන්ම සැතැබවාසට අදාල විශ්‍රාම වැටු ගො විශ්‍රම වැුක්. ව විශරම වැටක් සහ වැඩි හිටි දවන ආද ගැවිම් කළ යුතු නියමිත දිනවලදී තැල් සහ උප තැල්කාරයාල මකින් ලබාදීමට දනීමටයි යනු සෞඛ්‍ය රක්ෂිත ක්‍රමේ දනුමනය කරමින් අදාල දීමනා ලබා කැනීම සඳහ පැමිණන ලෙසට ිය්ච තැල්පති තුසිත හලංගම මහතා එල්ලිමක්රනා. යම් කිසි දීමනාමක් මෙතෙක් නොලැබී ත්නම් අපේ ඒ සඳහා පමකක්යදීලා හටනිදා දින දෙක තුළ ගෙවීමම් කටුතු කරන්තින තාමා රක්ෂිතව සෞඛකමවේද අනුගමනය කරමින් පරිස්සම තැල්න්තොර ද එන්න ඇල්. මේ දීමනා ලබාගන්න තැපකාරයල නිරධාරින් සූදානමයින්න. අනවශ්‍ය විදිර තැපල්කාරිත එන්න එපා විමසීමක් කරලා සොයා බලලා ඔබට අදාල නියමිට දිනයන්නේදී වෙන මාසල එ දීමමනා ගවන කාරසීමමාලද ඒගේමම් ලබාගන්න ආක්ෂිත තපකාරලද පැමිණින්. ඔබ හිමි දීමනා කිසිම ප්‍රමාධගින් තුොර ගේීමට කටයුතු කල දෙනවා විවෘත කරන වෙලාවන් අපි බලාපොරත්තුයෙන පෙරවරු නමේ සිට පස්සර තුන දක්වා. පන්නවල අලි සංගරක්ෂණගාරයේ සිටි සුරංගි කනර අද දිනේ නියුන්දර උපතක් සිදු කලා. ත්‍රිකුණාමලේ සුරංකල්කම ප්‍රදේශයේදී මකින් මගහැරී සිටියද, වනචීවිද්‍යපාර්තමේන්තුව මෙම තින්න පින්නවල අලි සංරක්ෂනාකාරීහිට භහරතෙන් ලබපුුවේ එක් දහස්නසි අනූහත වසරේදී. එඇෙද සුරංග ලෙස මෙම ඇතින්නට නම් ැබුණ පින්නවල අලි සංග්‍රක්ෂණකාරයට රැකිනන විටත්. එම තින්නකගේ වයිස අවුරුත්තායි මෙම මතින්න දෙදහස් නව වශසේදී පිරිමි අලි පැටවෙෙකු බිහිකරති බෙනවා. අදු දැසන සුරංගි ඇතින්න පලමු අලි පටවා බිහිලි අලු මහතරයිතිහට පමණයි දෙව නලි පටවවා පෙරවරු දහහිත පම බිහිකල බව සත්තුද්‍යන පාර්මේන්තුේ නියෝච දයක්ක්ෂක ේ ක ානයක මහත්ම ප්‍රකාශ කලා. ි පැටුන් දෙනා බෙවනබිටත් යහපත් සෞඛ්‍ය තත්වෙන් පසුවන බව පිඩබල පාලන අධිකාරී පවසනවා පුනර් ජනීය බලශක්තිය සඳහා නොවේ රාජ්‍යය සමඟ ආයෝචන හුල් රීතුවයක් පවත්වා ගැනීම හැකිියාව පපවතින බව නොවේ තානාපතයේ ට්‍රයි ජුනල්ලි ස්කෙඩල් මහත්මය පවසනවා. නොවේ තානාපතිනය අමාත්‍යමහචාේ චීයල් පිස් මතාහම වූ අවස්ථාවේ බේ බව ප්‍රකාශ කරුණා ශ්‍රලංකාව සහ නොවේ රාජය අතර සහයුගිතාව වර්ධනිකර ගනීම ේත්‍ර සම්බන්ධයන්ද අවධහන ච්චොමු කරුණා. දෙරට අතර ඇති දිහිප්‍රශේත්‍රී ශක්තිමත් සහයුගතාව පිළිබඳතානාපතිනය අවධරණය කළ. සමුද්‍ර සපත් පර්ේෂණ හා සංවර්ධනය මෙන්න්නසාගර උපය මාර්කයන් සංබර්ධන කිරීම සඳහා සහයදීම පිළිබදවද සඳහන් කෙරුණා. ශ්‍රඩක් කව කලාපිය හා බහු පාර්ශ්වීය කටයුතු පිළිබඳ G.ල්Pිරිස් මහතා තානම් ප්‍රතිවරිය දැනුවත් කළා. නීති විරෝධී ලෙස මෙරකට ගෙන්වූ විදේශමත් පැන් සහ දුම් වැටි ඔගයක් සමඟ සැකරුවෙකු රත්මලාන ප්‍රේශයේ දී අත්තරංරගෙන තිබෙනවා. විශේෂකාරය බලකාය කළ වැටලීමේදී සැකරු අත්අඩංගට ගැනුවේ මෙම චාවාරම දේර්ග කාලයක්තෙසේ සිදු කල බවටයි ඔහුගෙන් කළ ප්‍රශ්නකිරින්වල දේහලවෙ තිබන්නේ. මොරතු ප්‍රදශයේ කොලිපදන මතලබාගත් නිවසක පදිංචිව සිටමින් මෙම චාවාරම සිදු කළ බවටද සැකරු ප්‍රශ්ණ කිරවල දිප්‍රකාශකර තිබෙනවාා ඔහු ළඟද බීදුම් වැිකාටන එකකේ පනහක් සහ විදේශීමත් පැන් බෝතල්ලෙකසේ පහක්ෂවාකත් පතර ඒවායෙහි වෙළඳ පො බටිනකම රපයා ලක්ෂතිය ඉක්මවට බවයි පොලිසිය ප්‍රකාශ කළ. හතු ති ූ රප ක්ෂ හැත්තවක පමණ වටනකින් යුත් මෝට රත්යක්ද පොලස් බහරට ැනු. මුලස්ථාන වැටලෙීම මේක ස්ථානාධීපති, ප්‍රහන්ද පොලිස් පරීක්ෂක සාකර කුලසේක්‍රමහතාගේබහෙවීමෙන් පොලිස් පරීක්ෂක පිරි සැතුලු නිලධහරි කණ්ඩායමක සහභාකිත් පෙන් වැටලීම සිදුකෙරුණා.. දක්ෂණ අධිවේගේ මාර්ගයේ දධාවනය වූ ඉන්දන බෞසරයක්. බෙලියත්ත ගැටමානන් ඉස්රූ පරප්‍රදේශයේදී අද දහවල් අනතුරට ලක් වුණ. නිරෝදහන ඇදරිනීතිය නොතකමින්. අධවගේ මාර්ගයට ඇතුළූ ච්චනතාව තෙල් එකතු කිරීමට උත්සාහ කරන ආකාරයද දැකගත හැකිවුණ.. දක්ෂණ අධිවගේ මාර්ගේ කොළඹට පිලියත දක්වා ගමන් කරමින් තිබූ ඉන්දන්න බෞසරයෙුයි මෙිලස අන්තුරට ලක්ුණේ. අධවගේ මාර්ගේ ඇති ආර්ක්ෂක පටහහිකිටීම බෞසරය පෙරලීමට ලක් වුණ. ෝධන ඇදනිතිද නොකමින් අධිවේගේ මාර්ගිවෙත ආ පිරිස් බෞසරෙන් නිෙකුත්නතිල් එකක්කරීමටම ියමෙසයියි. අපනනය සඳහා කෝමාරිකාශාකයේ අऔෂධය නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රාත්මක කිරීමට පෞද්ගලික සමාගමක් වෙත දීර්ක කාලීන බදුපදනක් ඇයටතේ ඉඩම් ලබාදීමට කැමිනට් අනුමැතිය හිමි වූ බව අතය රමෂ්පාතින මහතා ප්‍රකාශ කලා. කැමිනක් තිරෙන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයාමේ පිළිබඳව පැහැදිලි කලා. ඩම ැත්තු හ ල් ර ැ ජ ක් ැත්තුවන්ගේ බද ැබන සන්දයක් ෙස න සඳහා ෝమරිකා ශක औෂද නිශ්පධී ්‍යපෘති ්‍රయත්ම ීම ස ීම යි ර ෞදිර් නගම දීර් ලන බද පන න ර ්‍රති ඩ ම් අක් හටහ බදීම ෝජන ක් සම ගත් තමයි ංකාක් දරගෙන కමරි ශකය මුල් කරගෙන යජන ැට ස හ మరి හ ස . වතුළ අෞෂදීය පානයන් එවගේ ආලේපන ඉහ කැ ියල්ස් ඇතුලු ෝමාරරිකාශක මුල්කරගෙන විද නිශපාද රශක් ක මත් ප ොට ති බනවා ද හ හසර වි ට විදල වශ්‍යතාව ේ හත්තවක් පු ජනී නශක්තිමකින් සපුරකැනීම රජී ඉලක්කේ පිළිබදවද මෙහිදාදහස් පලකිරුණ. ත් න ල සං ඟ ී ඇති බැවින් ඉදිරි කාල තුලද ැන ගව හසි පන සතක් වන රේ විදුල රිතාව ගව හතල ස හ නට ගව හතල සක් වන ද ලා ර ාරිතාව වත් ගෝ තු හ පන්සේක වැඩ කිරීම් සඳහ ෞද්ගලි ශේ සහ ැතු ස නන්දුවක් දක්වන දේශ විදේශයා කගේෙන් යි ැදවීම ෝජ ල ග නී ස හ ර විදු දිරි පත් ල ජනාවකට බින නු ති බෙන. සුගේදා පැවති උද්ෝෂණවට සම්බන්ධ වූ ශිෂ්‍ය ක්‍රාකාරින් තුන් දෙනකුට තල්දන වැඩකඳවරේද කොවිට් ආසාධනය පීතිබෙනවා. ඔවුන් මේවන විට නිරෝධාන ක්‍රියාවලට යොමු කර ඇති බව බඳනාගාර කොමසාරි ස්පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දනයකනායක හතා පවසනවා. අපි සියලුම දෙනාට මුහුණු ආවරණ විසභීජ නාශක, එවැනි දේවල් බන්ධනාගාර තුළින් සපයන. ඒවාගේම බන්ධනාගාර සෞඛ්‍යාංශ මේ පිළිබඳව විශේෂයම සැකිලිමත්ව කටයුතු කරන්න. බන්ධනාාරය තුළ සෑම විට මුත්සාහගරන්නේ සමාජයේ බන්ධනාගාරයෙත් තුළට එන රැඳවියන්න සැකකරුවන් ඔසේ බන්ධනාගාර තුළට ඇතුල් නොකර, දවස් දාහතරක් තුළ පෙන්කර තබලා. එහිදී PCR පරික්ෂණ සෑන්ටිජන් පරිෂණ කරලා ඔවුම අදාල බන්ධනාාරවට යවන් ඒනි. තමයි මෙම ශිෂ්‍ය ක්‍රාකාරීට මේ විදියට පීශෂණ කරලා අපි ස්වාගත්තේ යනුව ඕ නිරෝධාන ක්‍රියාවලී යෙදෙනවා පසුව. අදාල ඇප ලැබීමම් සිද් උපස උංව මුද හැරීමට වකටයතු කරන ේත ්‍රි ුණ ල බඳරකාර ේලර්වේෙු මද්‍ර විසිද්ධියකට වැරදිකරයු කිරීම දැරු සැසුම් සහගතුත්සායක් ත්‍රිකුණ මලේ මහහිස්ත්‍ර අධිකරනේද අද හෙලි වූ බව ඒ මහතා ප්‍රකාශ කලා. තරිකනාාමල බඳනාගාරයේ සේවය කරන දුලාජ. අදශංක නැති ජේලවරයා මස දෙක්කට පෙර පදිංචි නිවසේ සිට බන්ධනාගාරයට එන අවස්ථාවේදී. ඔහුව පොලිස් මාර්ගබාධකයකදදි නවත්වා ඔහුගේ යතුල් පැදී පරික්ෂා කිරීමේදී. යතුරු පැදයේ මජ්ගාඩ්ඩ යට හෙරෝයින් ග්‍රෑම් දාහතරක පාසලයක් ස්වාගෙනතියනව පොලසිේ විසිත්ති. ඒයානුව ොහ මස දෙක්කට අධක කාලයක් රිමමා්බාරේ සිටියා මේ පිබඳව වැඩිදුර පරික්ෂණ කිරීමේදී. ල් කුණාමල ප්‍රදශ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ, කාන්තාවක් විසින් මෙම ජේලවරයා, තාෑ මතා අමාරුවයේ දැමීමට හිමේදෙක් සිදුකළ බව එක් පුද්ගලෙක් ඉදිරිපත් වෙලා පාපොච්චාරණය කර. ඒ අනුව අදදිනඒත්්‍රිකුරම් අලේ මයිස අධිකරනයේදී ජුලාජ් මදුෂංක ජිච්චියලවරයා නිදෝස් කොට නිදහස් කර. නිරධහන ඇඳදිරිනීතිය පැවතියද ොගල් විලනාම සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිත්තා දිනාන් හිදී වෘර්තවතබීමට කටයුතු කරතිබෙනවා. ගොවිජනතාවට පහස්සුගම් සලසමින් අධරාත්‍රී අටේ සිටම දමුල්ල විශෂ ආර්ථික මධ්‍යස්ථනයේ ්‍යෘර්ත කරතබීමටයි පියවරගෙන තිබෙන්නේ. ජනතාවට එල්ල ල ව දව හිගීන්තුරවලබාදයාරමන නිරදහ නඇද නීතය ක්‍රයත්මකවද දින ද කාර්ති මධ්‍යස්ථා වෘත්ව ැබීමට තීරණය කරුණ. යනු හටහ අනිදධාධනය හි ආර්ථක මධ්‍යස්ථන විවෘත කරන බව දනුවත් කර තිබුණා. ගොජනතාවගේ නිෂ්පාද නලවකරගැීම සහ එම නි්පාදන මලදදිගැීම පහසුකම් වෙනුවෙන් අදරාත්‍රයේ සිට දමුල්ල විශෂ තාර්ථක මධ්‍යස්ථානය විවෘත්ත කර ැන බව වෙලද සංගම පවසනවා ගො නිෂපාදන මිලදීගැනීම සඳහ අධරාත්‍රී ටලබ වන ාරත්‍රය දක්වා. මධ්‍යස්ාන රෘත්ව ැබෙන බයි ෙලිද සංගමයේ සඳහන් කළේ. ඇ රෑටට විියුත්ත කරීමට පැළඹූනේ. ගොයි ජනතාවගේ කුෂි ද්‍රව්‍ය විශාල වශය නාති මධ්‍යක්ථනයට අද දවල් සිට පැමල්ුන. මේ වනකට ලුරත අටසේ පනාත් විතර පැමල්ලදේෙනවා. වේන සියලුම් ප්‍රදේශ සින ොක සිල්ලර සියලුම් ව්‍යාරික මහතුන් ඇල්ල්ලු මලද ගැනීමට පැමිණෙන්් කියෙලා ම ඉල්ලා සින. . සඳහිරු සෑ චූඩා මානනික්‍යහා කොත් වහන්සේ මේ වන විට. කුතර බෝධි පරිිශ්්‍රී තැන්පත් කරතිබෙනවා දින හතලිස්තුනක් දිවේනේ විධ ප්‍රදේශවල චූඩාමානික්‍යයා, කොත්වහන්සේරගත් පෙරහර ගමන්කිරීමට සැලසුම් කරතිබෙනවා. ය අනුව කොළඹ හුණුපිටිය ගංගාරම වි්‍යරස්ථානය සිට කොත්වහන්සේ සහ චුඩාමානිික්්‍ය පූජනී ස්ථානයන්ට වැඩම කරු ලැබූේ සැදැවතුන්ට වන්දනාමාන කර ගැනීම සඳහායි. ඒ අනුව කොත්වහන්සේ සහ චුඩාමානික්‍ය මේ වනවිට කළතුතරබෝධි පරිශ්‍රයේ තැන්පත් කරතිබෙනවා. සෞඛ්‍ය මාර්කෝපදේශවලට අනුකතව ආගමක වතාවස් සිදුකිරීම අද පස්සරුවේ සිදු කෙරුවා. තිස් වසර පුරා සමස්ත සමාජයම බීතීට පත් කළ ත්‍රස්සවාදය පරාජිකරීමේ මානුෂය මේවරේදි. දිවී කැප කළ මෙන්ම අබහද සහිතත්වවෙයට පත් වූ රණවිරුවන්ට උපහාරයක් පිරනැනීම වෙන වෙනුව සඳහිරු සෑය ඉදි කෙරන්නේ මේ සමගිනිස්වාදරූපහනික රවාාත්‍රී ප්‍රධාන සිංහල පවත්්‍රකාශය නිමාර පත්වනවා. ප්‍රතිවිකාශය අනතුරුව විපරම විශෂංකය බලාපරොත්තුවන්න ඔවට සුපරාත්‍රියයක්. ස්ටාලින් උන්නහේ ආයමත් වැඩ පටන්රෙන ගුරු විදුහල්පයේය ගැටලුවට විස ුම් දෙන්න පත්කරපු ඇමතිල හර මිට නිර්ද ැි පි ාග. විසනුමකුත් අද එලේට දැම්ම ඒම කරා විතරයි. ස්ථාලිං ආයමත් හනුමවනා දැඟතිං. හහිත් නතිනෙන ඩේටන් අරගෙන. ඕක නෙවෙයි අපි ඉල්ලුව කිය කිය දෙෙරිහන් දෙන්න පටන් අරගෙන. ඇමතිල හතර දෙනා මේකට විසඳුමක් දුන්නේ ඒ හතරදිනා විතරක් කාමරයක මෙසෙයක් පට ඉඳගෙන ගඩන් හිලාව ටික් ඒහයටට මෙහෙට කරලලා වචන ටික් එහෙ මෙහෙ දාලා හදපු ඇජන්්ඩැකට නෙවෙයි. කෑගහපු පෙළපාලිගිය උද්ඝෝෂණ කරපුවිතරක් නෙයි. නියහඩව හරිවිදිහට ඉල්ලිම් ඉල්ලපු. ගුරු විදාල්පති හැම සමති සමාගමකට එන්න කියලා. ඒ උන්දලත් එක්ක පැය ගානක් කතා කරලා. ඒ අයගෙනුත් යෝජනා අරගෙන තමයි, කරන්න පුළුවන්විදියට දෙන්න පුළුවන්විදියට අවුරදු විසි හතරක්තිස්සේ හිඟන්නගේ තුවාලෙ වගේ තිබ්බ ගුරු ප්‍රශ්නයට විසඳුමක් දුන්නේ. ඒ විසඳුම දෙනේකත් මේ වෙලාවේ හැටියට ලේසි පාස වැඩක් නෙවෙයි. මොකද ඒ තරමටම වට ලොකුම ලොකු අර්බුදයක ඉන්නන්නේ එහම තියෙද්දි තමයි, කැබිනටුව තීරණ කරලා තියෙන්නේෙ මාස හයක් වගේ පොඩිකාලකින් මේ ප්‍රශ්නේ විසිඳන්න ඕනෙ කියලා. ඒත් එක්කම. රුතු සි හතරක් තිස්සේ ගුරු ෑැනිමරුන් පියවරුන් ඉල්ලපු, ගුරු සේවය ගුරු උපදේශක සේ විතරක් නෙමෙ, විදුහල්පදි සේවයත් සංවෘත්තු සේවයක්හැටට පිළිගන්නත්. ආ්ඩුව තිීරණය කරලා තියෙනවා. අන්න ඒකට ඕන කරන ගැසටටුවක් නොෑැම්බර් විස්සට කලින් එලිට දාන්නත් කැබිනටුව තිරණ කලා කියලා ආරංචි මේ ආරංචි ඔක්කොම සහ සුද්දෙම්ම! ජෝසප් ස්ටාලිංක් උන්නහේ හොඳටෝම දන්නවා! මේ ආණ්ඩුව හිඟන්නගේ තුවාලයක් වෙලාතිබ්බ, ප්‍රශ්නය විසඳදනව කියනෙක්ත් ස්ාලිං උන්නහේ කල් යාම හොඳට දැනගෙන හිටියා. ඒ උන්නහෙත් ඒ නඩයත් හැම වෙලාම පැතුවේ විසඳුම් නම් එපා කියලයි. විසඳුම් දියාව් ද්‍යාව් කිය කිය කෑ මොරදුන්නේ මීඩියා ශෝයකට එන්ජියෝබලින් සාක්කෝට වැටන ඩොලඩ කුටියට ආණ්ඩුව වැක්සි එක ගහලා කොරනාවත් කට්‍රල් කරගෙන ආර්ථිකෙත් කොහමරි නක්්ගගෙන සංවර්ධනෙත් කරගෙන එන අයවයිෙන් ජනතාවටත් සහන දෙනව කියලා හොඳටෝම දන්න ජෝසප් ස්ටාලින්ල්ලා. හහිද ජයිසිංහලා ජෙප් පන්ගේ ෑපතරටත් කෝටි ගානිිං සල්ලි ඒවලතින ඩයිස්පෝරාවවිත් එන්ජියෝලත් එක්කම අරමුණ වෙලා තියෙන රෙජිම් චේන්ජ් එකට ඕනෙ කරන පරිසරය හදනක තමයි මේ කරන්නේ. නැත්තං අවුදු විසි හතරක් තිස්සේ පිළියමක් ලැබු නැතිව තිබ්බ ගුරු ප්‍රශ්නය විිසන්න ආණඩුව කාටත් සාධාහරණ විදියට විස්නුම් දීලා තියද්දිත් ජෝසප් උන්නහේ ඕක නෙවෙයි අපි ඉල්ලුවේ අපිට ඕන ඕක නෙවෙයි හොඳයි අපි බලාගමු ඔන් Onlineයින් න්නං එන්නෙම නෑ අපිතින් හො. ෆ්ලයින් තමයි කිය කෑමොර දෙන්නේ කාව ප්‍රාණ ඇපේට අරගෙනද? මේරටේ අනාගත පරම්පරාව මේරටේ දරු පරපුර නෙවෙේද ස්ාලිල්ලා ප්‍රාන ඇපේට අරන්තියෙන්නේ. ගුරු මෑනනිවරුන්ග පියවරුන් ඉල්ලීම් අසාධාරණයි කියලා මොනම විදිහකින්වත් කවුරුත්ම කියන්නේ නැහැ. ආණ්ඩුව කියන්නෙත් නැහැ ඒක සාධහරණ ඉල්ලීමක් කියලා අපි හැමවෙලේම පුන්න පුනා කියනවා. හැබැයි එකක් විසඳනකොට ඒ එකක් ඔොුව ත්සන විදිහට විසුන්දීල වැඩක් මෙහැකිලා දන්න නිසා තමයි, මේක විසඳන්න පත්කරපු පලපොරුදු ඇමතිවරුන් හතර දෙනාගේ කමිටුව නියම විදිහට පිළියම්දුන්නේ. ඒක නිවවැදි නිසා තමයි ජනාතිපතිිත්තුමත් අගමතිතුමත් මුල්ලු කැබිනෙටුවත් ඒක අනුමතකරේ සැප්තැම්බර් ඔක්ටෝම්බර් මහස දෙකට ගොරරුන්ට පන්දාහ ගානය දෙන්නත් තරණය කළේ අන්න ඒ නිසාමයි. අපි හිතනවා අපි විශ්වාස කරනවා. මිහිබට දෙවරුුවගේ ඉන්න ගුරු මෑනිවරුන් පියවරුන්. අද පතට එකඟව මේ විස්නුමට කැමැතිවෙලා. වටේ අනාගතය බාරගන්න ඉන්න අපේ දවා දරුවන්ගේ නැනස පාදන්න වැඩ පටන්ගනී කියලා. හැබැයි අනාගතයක් ගැන හිතන්නවත් නැති. පටතියා පටේ දරු පරපුරටවත් ආදරයක් නැති. හැම වෙලාවෙම රටම නෙගිටියව් කරන්න උදේරෑ මහන්සි වෙන අද ගුරුපුෘතියවත් නැති විශ්්‍රාම ගිහිල්ලත් ඉන්න දරුවන්ට එගැන්ුවේ මොන ස්කෝලද මොන විශේද මොන විදිහයටත කියලා කටක් ඇල්ල හරියට කියගන්න බැරි. ස්ථාලල්ලනංම් මොනම විධයකින්මත් මේ විසනුමට එකඟ වෙන්නෙ නැහැ කියලා! විසිනුම් දෙන්න කලින්ම අපිට විතරක් නෙවෙෙයි. වටේ අති බහුතරයක් ගුරු මෑනිවරුන්ටත් පියවරුන්ටත් තේරුම්යන්න නඇති. මොකද මේ මෙහෙවුම ගුරුවරුන්ගේ කටළුවට පිළියම් දෙන්න නෙවෙයි. රට බිලිගන්න මානබලාගෙනඉන්න රැිීම් චේන්ජ් කුමන්සන කාරයන්ගේ තවත් එක කුමන් ප්‍රනයක් කියනනං. ස්ථානිල්ලා මේ නටන නැටුමෙන් හොඳ ටෝම සක් සොදක්සේ පැහැදිලි! අදත් විපරම පිට පත. ಸುಧಾರಮ್ಮನ್ ವಾದಲಿಯ ಕೊಡಗೇ